මම විවාහ නොවන්න හේතුව වුණේ මගේ අම්මා. මොකද මට හිතුණා මගේ අම්මට වෙනස්කමක් වෙයි කියලා. මියුරු හඬක් හිමි දයන් විතරණ කිව් අමුතුම කතාව. දයන් විතරණ කියලා කියන්නේ මෙරට සංගීත ශාස්ත්‍රය තුළ වෙනස්ම ගමනක් ගමන් කළ ජනප්‍රිය චරිතයක් මියුරු හඬකට හිමිකම් කියන ඒ මහතාගේ ගී හඬට හැකි අපේ හිත මොහොතකට සනසන්නට කොහොම නමුත් සිය පියාගේ අභාවයෙන් අනතුරුව මව හා ජීවත් වෙන ඔහු තනිකඩ චරිතයක් ඇත්තෙන්ම ඔහු මේ වෙනකොට වයස අවුරුදු 60ක් සම්පූර්ණ කළ සොඳුරු කලාකරුවෙක් කොහොම හරිදී නෝගේ එලෙස තනිකඩ දිවියක් ගත කිරීමට හේතුව ඔහුගෙන්ම විමසූ විට ඔහු ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක් ඇත්තටම මම කොයිම වෙලාවකවත් තනි වෙලා කියලා හිතලා නැහැ මොකද මට ආදරේ ලැබෙනවා විවිධ අයගෙන් අනික මම විවාහ නොවන්න හේතුව මගේ අම්මා මොකද මට හිතුණා මගේ අම්මට වෙනස්කමක් වෙයි කියලා නෙන්දම්මා ලේලි සටනේ අසරණ වෙන්නේ පිරිමියා ඉතින් මං ඒ දේවලට ආස නැහැ මට විවාහ යෝජනා පවා ඇවිත් තියෙනවා විශේෂයෙන් නළු නිලියන් ගායිකාවන්ගෙන් පවා ඒත් මාගේ ජීවිතේ කාටවත් ඉඩක් වෙන්නුනේ නැහැ කියලයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ කොහොම නමුත් මේ නිහතමානී කලාකරුවගෙන් මෙච්චර සුන්දරත්වයක් තියාගන්න මොනවද ඔහු කරන්න කියලා හපු වෙලාවේ ඔහු කියලා තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක් නිර්මාංශ මම එළවලු එක තමා ජීවත් වෙන්නේ අනික මගේ හිත හරිම පිරිසිදුයි ඒ නිසා ඉතින් වෙනම දේවල් කරන්න ඕනි නෑ ලස්සන වෙන්න කියලයි ඔහු වැඩිදුරටත් කියලා තියෙන්නේ ඒ කොහොම වුණත් සඳුරු කටහඬකට හිමිකම් කියන ඔහු ගායන ශිල්පියෙකු පමණක් නොව ඡායාරූප ශිල්පියෙකුද වෙනවා ලංකාවේ ඉන්න කලාකරුවන් රැසකගේ ජීවිතේ වටිනා සුන්දර අවස්ථාවන් ඡායාරූපගත කරන්නේ මොහුයි ඉතින් ඔහු ඒ ගැනම කියන්නේ මෙන්න මේ වගේ කතාවක් ඇත්තටම බොහෝ දෙනා මගේ ඡායාරූපකරණය ගැන වර්ණනා කිරීම ගැන මට තියෙන නිහතමානී සතුට ගොඩක් මංගල අවස්ථාවන් පවා මටම කියලා කරගන්න ගොඩක් අය කැමති ඉතින් මම පුළුවන් කැපවීම මගේ උපරිම සහයෝගය ඒ අයට ලබා දෙනවා සමිත අක්කා තමයි මගේ ඡායාරූපකරණයේ මුල්ම අඩිතාලම දාගන්න මට උදව් කළේ මගේ ඡායාරූප බොහෝ දෙනා කැමති වෙන හේතුව මම කාවත් අනුකරණය නොකිරීමයි කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ ඉතින් ආදරණීය ගායකයෙකු ලෙස රටම හඳුනාගත් දයන් විතරණ මේ වෙන විට ඡායාරූප ශිල්පියෙකු ලෙසත් මෙරට ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා ඉතින් අද අපි ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා